ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාට්‍ය නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි Hard Talk. ඇය දශක ගණනාවක් පුරාවට තමන් සතු හැකියාවෙන් අන් අය හැටකැන්වවාය. රූපී අය සුරූපී කලාය. ඒ නිසා ඔහු අය ආකර්ශණීය චරිතයක් බවට පත්විය. එමෙන්ම තමාවගත් ශාස්ත්‍රය නිර්ලෝභීව අතු පරපුරකට දායාද කළ ඇය. බිහි කළ අංකුර රෝපලා වන්නේ ශිල්පීන් ශිල්පිනියන් බොහෝමයකි. අද වන විටත් තම ප්‍රමිතිය එලෙසින්ම පවත්වාගැනෙමෙන සිය පාරිභෝගිකයා වෙත ලබා දෙන ඇය මේ සූදානම් වන්නේ තම ජීවිතයේ ප්‍රථම වතාවට ස්වයං විමසා බැලීමක් ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළින් සිදු කිරීමට. අද අපේ ආරාධිතයාගේ අසුන අප වෙන් කරන්නේ ප්‍රවීණ රෝපලා වන්නේ ශිල්පිනී බර්නී බාලසූරියටයි. Hard Talk අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ Mama Dan Bernie Balasuriya, namuth mage sampurna nama Mary Bernadette Forbes issara. It was Mary Bernadette Balasuriya. Then Balasuriya namat ekka Bernadette ekka yanne nathi nisa api keti karala eka Bernie Balasuriya kiyala hadala tiyenawa. Obe pasal kale? Thamat sundara pasal kalayak lassana parisarayaka mama hitiye nuwara pasal kiipekata giya nuwara. ඊට පස්සේ පුසුදාන බාලිකාවට අවසන් කාලය මුලදී අධ්‍යාපනය ලැබුවේ යහපත් නිරාගේ කන්‍යාරාමේ. ඉතින් ලස්සන සුන්දර මතකයන් තියෙන ලස්සන සුන්දර පරිසරයක ජීවත් වුණ හොඳ ළමා කාලයක් මට තිබුණා. පාසල් කාලේ තිබුණු සුන්දර මතකේ මතකද? ගොඩාක් සුන්දර මතක තිබුණා. ඉතින් එකෙන් එකක් කියන්න අමාරුයි. මොකද මම හැම වෙලේම කැමති ක්‍රීඩාවට ගායනයට නාට්‍යයට ඉතින් ඒ වගේ පාසල් වේදිකාවේ මට ගොඩක් සුන්දර මතකයන් තිබුණා. ඔබ ජීවිතේ විඳින කෙනෙක්ද විඳවන කෙනෙක්ද? මං ජීවිතේ ලස්සනට විඳිනවා. අය ඔබ එහෙම කියන්නේ? අපි කවුරුත් විඳවන්න ඕනේ නැහැ. මොකද ජීවිතය කියන්නේ අපි අපිටම හදාගන්න දෙයක් මං හිතන්නේ. ඉතින් කිසිම කෙනෙක් ජීවිතේ අපි ජීවිතේ ජීවත් වෙන්න ඕනේ, ජීවත් කරවන්න ඕනේ, අනිත් අයට ජීවත් වෙන්න උදව් කරන්නත් ඕනේ. අපිට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතයත් සුන්දර කරන්න. පසුතැවෙන අවස්ථාවන් තියෙනවා. තියෙන්නේ නැති. පසුතැවෙන අවස්ථා තියෙන්නේ නැති. නමුත් ඒ පසුතැවිල්ලෙන් මම අධෛර්යමත් වෙන්නෙත් නැහැ. ඒ පසුතැවිල්ල තුළින් මං ආපස්සට යන්නෙත් නැහැ. ඒ පසුතැවිල්ල අමතක කරලා ඉදිරියට යන්න මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔබට ඔබව මුණ ගැසෙන්නේ කොතනින්ද? මම හිතන්නේ දැන් තමයි මට හරි මට ලැබෙන්නේ. මොකද මම මෙච්චර කාලයක් කුඩා කාලේ තිබ්බා, මැදි වයස තිබුණා, ඊට පස්සේ මවා ගෘහණියක්, රූපලා වනේ ශිල්පිනියක් ගොඩාක් කාර්ය බහුලයි. නමුත් මං ජීවිතේ දැන් මාව හොඳට හඳුනාගෙන සපවත් ජීවිතයක් ගෙවනවා. ඔබ කලාකාරිනියක්ද? අනිවාර්යයෙන්ම කලාවක් නැත්නම් රූපලා වනේ ශිල්පිනියක් වෙන්න බෑ. ඇඟ තුළ කලාවක් තියෙන්න ඕනේ. මේ වගේ වෘත්තියක යෙදෙන්න නම් අපි හොඳ කලාකාරිනියක් විය යුතුමයි. මං කියන්නේ කලාකාරිය කියන්නේ මේකප් කරන එක විතරක් නෙමෙයි. හැම දෙයක්ම කලාකාරියක් කියන්නේ නර්තනය, ගීත ගැයීම මේ හැම දෙයක්ම මතනේ මුළු ජීවිතේම සංස්කෘතික කලාවක්. කලාව විකුණන්න ඕනේ. කලාව නෑ. කලාවෙන් අපිට හම්බ කරන්න පුළුවන්. නමුත් ඒක කලාව විකුණන්න නැතුව. ඒ කලාව කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. විවිධාකාර කලාවට අයිති වෙන විවිධාකාර ශාස්ත්‍ර තියෙනවා. මේ හැම දෙයක් තුළින්ම ගොඩාක් අය ජීවත් වෙනවා. ගොඩාක් අය කලාව කරලා පසුතැවිලි වෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ කලාව නිසා ඒගොල්ලෝ කලාවට ගොඩාක් කැප වෙලා වියදම් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට අද ජීවත් වෙන්න මාර්ගයක් නැතුව ඉන්න කලාකාරයෝ අපි ඉන්නවා. නමුත් අපේ රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට යම්කිසි කලාකාරිනියක් තමයි. නමුත් ඒක තුළින් මම නම් සපවත් ජීවිතයක් ගෙනියනවා. ඔබ හොඳ ව්‍යාපාරිකාවක්. අනිවාර්යෙන්ම ඔබ විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම. හේතුවක් තියනවාද ඒක? ඔව්. මොකද මං අද ඉන්න තත්ත්වයේ හැටියට මං හිතනවා මම හොඳ ව්‍යාපාරිනියක් කියලා. ව්‍යාපාරික. අනිවාර්යෙන්ම. ව්‍යාපාරිකාවක් විදියට රටේ ආර්ථිකයට ඔබ සබයක් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවා? ඔව් අනිවාර්යෙන්ම. මොකද මට මතකයි රූපලාවන්‍ය ශාස්ත්‍රය ඕනම කෙනෙකුට ඉගෙනගෙන ඕනම තැනක සැලෝන් එකක් අරින්න පුළුවන්. නමුත් දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා රූපලාවන්‍ය ශිල්පීන් ඒගොල්ලෝගේ ක්‍රියාව හරියට කරන්නේ නැතුව රටට ලොකු බරක් වෙන. ඒ කියන්නේ අපි හිතමු ස්කින් ඇලර්ජිස් ඩැමේජස් වෙන තත්ත්වයට. ඒ කියන්නේ තමුගේ රැකියාව හරියට දන්නේ නැතුව කරන අයගෙන් ප්‍රශ්න මතුවෙන්න පටන් අරගත්තා. එතකොට මේකට ප්‍රමිතියක් ඇති කරන්න. මොකද bridal dressing කරන්න පුළුවන් අතේ ටැලන්ට් එකෙන්. අපේ ෆීල්ඩ් එකේ දෙකක් තියෙනවා hair and beauty. නමුත් hair පැත්තට යන හොඳ knowledge එකක් තියෙනවා. ඉතින් මේ දැනුම නැතුව මේ ගමන ආපු අය ගෙන් ශේෂ්ඨට හානියක් වෙන්න පටන් ගත්තා. එතනදී මේ දැනුමට හරයක් අර්ථයක් පරක් දෙන්න උවමනා වුණා. එතකොට මේක අපි හිතමු ජාතික මට්ටමින් සාතිකයක් දෙන්න. ඒක අනිවාර්ය කරන්න හැදුවා. එතකොට ඒක අනිවාර්ය කරොත් හැම කෙනෙකුටම රැකියාවක් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ මවක් දරුවන් දෙන්නෙක් එක්ක ගෘහණියක් ගෙදර ඉඳන් හරි කීයක් හරි හම්බ කරන්න පුළුවන් විදියට මේ ශාස්ත්‍රය එළියට ආවා. එතකොට එතනදී ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් මතුවුණා. මොකද ඇත්තටම තාක්ෂණය අත්‍යවශ්‍යයි. නමුත් ඒක නැතුවත් කරන අය අදටත් ඉන්නවා. ඉතින් ඒක හරි නරක දෙයක්. මොකද හොඳ දැනුමක් තියෙන්න ඕනේ තමගේ වෘත්තිය හරියට කරන්න. පිටරටවල නම් හොඳ වෘත්තිය දැනුමක් නැතුව අවුරුදු 5ක 6ක ඇප්‍රෙන්ටිස් කෝස් එකක් කරලා තමයි හේඩස කෙනෙක් වෙන්නේ. නමුත් ලංකාවේ මාස 3ක කෝස් එකක් කරලා රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්නත් පුළුවන්. කිසිම එහෙම දැනුමක් නැතුව අද ශාස්ත්‍රයේ කිසිම පේපර් ක්වොලිෆිකේෂන් එකක් නැතුව ඉන්න හොඳ රූපලාවන්‍ය ශිල්පියෙක් ඉන්නවා. ඉතින් ඒක හරි අමාරුයි මනින්න. තරුණය මොකක් කොයි විදිහටද මේ දේ වැළඳ ගන්න? හරි විදිහටද? එහෙමත් නැත්නම් එයාලගේ මතය අනුවද? තරුණිය දැන් මේ ශාස්ත්‍රය ගොඩාක් හොඳට වැළඳගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා. මොකද අපි තරුණ කාලේ මේ ශාස්ත්‍රයට එනකොට වගේ නෙමෙයි. ඒගොල්ලන්ට ගොඩාක් දැනුම ලබා ගන්න තියෙනවා සෝෂල් මීඩියා එක, YouTube එක. එක්කෝ ඒගොල්ලන්ට රිසර්ච් කරලා. මොකද අපි එන කාලේ තිබුණු තාක්ෂණ දැනුමට වැඩිය ඒගොල්ලන්ට තාක්ෂණය ලබා ගන්න පුළුවන්. සහ දැනුම, ඒ කියන්නේ අලුත් ටෙක්නික්ස්, අලුත් ප්‍රොඩක්ට්ස්, අලුත් අපි කියමු සම පිළිබඳව ඊට වැඩිය ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ අවුරුදු 30කට කලින් සහ අද බැලුවොත් ලොකු පරතරයක් තියෙනවා. දැනුම වර්ධනය කරගන්න හොඳම ක්‍රමය මාර්ගගත අධ්‍යාපනයේද එහෙමත් නැත්නම් දැනුම හඹා යෑමද? දෙකම ඕනේ. දෙකම ඕනේ. ඇත්තටම දැනුම හඹා යන්නත් ඕනේ. මාර්ගගත ඒකත් අවශ්‍යයි. අපි පුළුවන් තරම් දැනුම එකතු කරන්න. මම හැම තැනමදී හැම කෙනාටම කියන්නේ because knowledge is power. අපිට දැනුම ඉතාමත් අත්‍යවශ්‍යයි. ටැලන්ට් එක තියෙන්න පුළුවන් සමහර දේවල් කරන්න. නමුත් ටැලන්ට් එකෙන් කරන දේවල් වලටත් අපි දැනුම පාවිච්චි කරන්න ඕනේ. ඔබ මාකට් කරනවා? ඔව්, මම මාකට් කරන්නේ. මම බ්‍රෑන්ඩ් එකක් බර්නි බාලසූරිය කියන්නේ ගොඩාක් අය ආදරය කරන චරිතයක්. මම බය නැහැ ඒක කොතනදවත් කියන්නේ. මම කොහේ ගියත් මට ගොඩාක් ආදරේ. ඉතින් ඒ මගේ ආදරය, ඒ මං මිනිස්සුන්ට පෙන්වන සෙනෙහස, මං ඒගොල්ලෝගේ වැඩ කොහොමද හොඳට කරන්නේ, ඒ තුලින් තමයි මම මාකට් කරගන්නේ. මාව ඒ කියන්නේ මං කරන වැඩවලින්. ඔබට ලැබුණු ලොකුම අභියෝගය? ලොකුම අභියෝගය කොහොමද කියන්නේ, මට ලැබුණ ලොකුම අභියෝගය මම ජීවිතයේදී යම් අවස්ථාවක ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මං හිතාගත්තා මේ ගෘහණියක් වෙලා මගේ ඇතුලේ ලොකු ටැලන්ට් එකක් තිබුණා. මහන්න පුළුවන්, ගොතන්න පුළුවන්. මගේ ආච්චි හරි දක්ෂයි ඒවට. කේක් හදන්න පුළුවන්. ඒත් එක්කම චිත්‍ර කලාවට ගොඩක් ආසයි. ඉතින් මම මේ රූපලාවන්‍ය කියන කලාවට ශාස්ත්‍රය ඉගෙන ගන්න මම තමයි වැඩිමල්ම ස්ටුඩන්ට් අපේ ක්ලාස් එකේ. මම ඒ වයසකදී රූපලාවන්‍ය ශාස්ත්‍රයට ආවා. මෙච්චර දුර ගමනක් එයි කියලා හිතුවේ නැහැ. නමුත් ඒක ලොකු අභියෝගයක් මම බාරගත්තේ ඒ වයසේදී. ඔබ විශ්වාස කරනවද ඔබට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා? අනිවාර්යෙන් හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂය ඉබේ ලැබෙන්නේ නැහැ. අපි ඒ පෞරුෂය වර්ධනය කරගන්න ඕනේ. දැන් ඒ කාලේ තිබුණු පෞරුෂය අද ඇත්තටම මට දැන් ටික දවසකට කලින් මට හම්බුණා මං අඳපු බ්‍රයිඩ් කෙනෙක්ගේ පුතෙක් සහ තාත්තා කෙනෙක් මට ඇවිල්ලා කතා කරා. ඔයා තමයි මගේ අම්මා තමන්. ඔයා කොහොමද දන්නේ? නෑ, අම්මලා කතා වෙනවා. ඒගොල්ලෝ කියනවා ඇල්බම් එකේ වගේ ෆොටෝස් තියෙනවා. ඉතින් මම කිව්වා මට එවන්න ෆොටෝග්‍රාෆ් එකක් කියලා. අවුරුදු 18කට කලින් 20කට විතර කලින් බොයිට දැන් 18යි මට ෆොටෝග්‍රාෆ් එකක් ගෙව්වා. මම ඒකේ කොච්චර ලස්සනද මට ඒක දැක්කම අද දුක හිතුණා. ඒ කියන්නේ අපි කාලෙත් එක වෙනස් වෙනවා. නමුත් ඒ පෞරුෂය පිටතින් අභ්‍යන්තරයෙන් වැඩිය අපේ හිත ඇතුලෙන් අපි පෞරුෂය වර්ධනය කරගන්න පුළුවන්. ලුක්ස් විතරක් නෙමෙයි personality එක වර්ධනය කරගන්න පුළුවන්. වයසකට ගියත් අපිට හොඳට හිටගන්න හොඳ personality එකක්. it's not age. Age is a material. personality build කරන්න පුළුවන්. පුද්ගලික ජීවිතයේ වෘත්තීය ජීවිතයේ අතර වෙනසක් තියෙනවද නැත්නම් ඔබ ඒ දෙතැනම එකම චරිතයක්ද? ගොඩාක් දුරට ටිකක් එක වගේ. මොකද මං දන්නේ අනිත් අය කොහොමද කියලා. මං හරි නිහතමානී, මං හරි සුහදශීලී, මං හරි ගොඩක් අනිත් අයට කාරුණිකයි. ඉතින් මගේ ළමයින්ට වගේම මගේ ස්ටාෆ් අයටත් මං සලකන්නේ මගේ දරුවන්ට වගේ. මගේ බ්‍රයිඩ් කෙනෙකුටත් මං කතා කරන්න ඉතාමත් කරුණාවන්ත විදියට. මට ඇත්තටම හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. එක බ්‍රයිඩ් කෙනෙක් දවසක් පරක් වෙලා ඉන්නවා. එනකොට පරක් වෙලා ආවයිතින් මම ආපු ගමන් එන්න කියලා ඉක්මනට අරගෙන යාගේ වැඩේ පටන් ගත්තා. එයා ඇහුවා මේ යා අඬනවා. මං ඇයි ඔයා අඬන්නේ? ඔයා මට බැන්නේ නෑනේ. ඒ කියන්නේ යා බලාපොරොත්තු වුණේ යා ඇතුළට ආව ගමන් මට බනින්න. නමුත් මං යාට බැන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ යා බ්‍රයිඩ් කෙනෙක්. යාට බනින්න හොඳ නැහැ නේ යාගේ මානසිකත්වය. එතකොට යාගේ ජීවිතේ ලස්සනම දවස. දැන් ඒ වගේ මං ගොඩාක් මානසිකව හිතන කෙනෙක්. හාට් ටෝක්. දැන් කෙටි විරාමයක්. හාට් ටෝක්. හාට් ටෝක්. විරාමෙන් පසු නැවතත් හාට් ටෝක්. දේශපාලනයේදී ඔබ පාර්ශ්විකයිද නිර්පාර්ශ්විකයිද? අපෝ දේශපාලනේ නම් මට ඕනෙම නැහැ. මට කිසිම මොකද එක පාර්ශවයක් කියලා නෑනේ. මේ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් මේ පැත්තට. අපිට ඒක තීරණය කරන්න බෑ. ඒකට කිසිම හරයක් නැති, කිසිම අපිට මන් දන්නේ කිසිම ප්‍රයෝජනවත් නැති. ඇත්තටම දේශපාලනය තුලින් රටක් ලස්සනට හදන්න පුළුවන්. මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න හොඳ මගක් හදන්න පුළුවන්. දේශපාලනය කියන්නේ හොඳ දෙයක්. දේශය පාලනය කරන්න ඕනේ. ඒ පාලනය කරන්න පක්ෂ මේ රටේ වෙන්නේ පක්ෂ බෙදෙනවා. බෙදිලා පක්ෂ මාරු වෙනවා. ඉතින් ඒක නිසා මට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ගැන මම කතා කරන්න ආසත් නැහැ. දේශපාලනකයා විසින් මේ වෙලාවේදී රට තුළ පවත්වන ක්‍රියාමාර්ග වලට ඔබ එකඟ නැහැ. නැහැ. ඊට වැඩි යමක් කරන්න පුළුවන් මේ රට. මොකද අතරම කරන්න අමාරුයි. ගොඩාක් තුවාලි උඩු දුවලා වැඩි අතරම අපිට රිපෙයා කරන්න බැරි තත්ත්වයට රට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක පුංචි රටක්, පුංචි දූපතක්. අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ මුළු රටෙම අපි ඒක ස්ටේට් එකක් විතරයි. ඉතින් මේ පුංචි ලස්සන ලංකාව මීට වැඩිය ලස්සන තැනක් කරන්න පුළුවන්. ඔබේ මානසික නිදහසට, මානසිකත්වයට, තීරණ තීන්දුවලට සමාජ මාධ්‍යයන් කෙතරම් බලපානවද? මානසික නිදහසට තීරණයක් ගත්තී මේ සමාජ මාධ්‍යයන් වල කතිකාවන් කෙතරම් බලපානවද? මං ගණන් ගන්නෑ. මට ඒ මාධ්‍ය කතිකාවන් මට එල්ල වෙලත් නැහැ. මං ඒවා මට මානසිකව බලපාන්නේ නැහැ. අනිත් අය කියන දේවල් වලට මට ලොකු තැකීමක් නැහැ. ඉතින් මට ඒ මාධ්‍යත් එක්ක මම ගැටෙන්න යන්නේ නැහැ. තාරුණ්‍ය බහුල වශයෙන් සමාජ මාධ්‍යයන් එක්ක සම්බන්ධ වෙනවා නේද? ඔව්. මම හිතන්නේ දැන් ටිකක් වැඩි. ඒ කියන්නේ ඒගොල්ලෝ මාධ්‍ය නිකන් රකුසෙක් ගිලගෙන වගේ තියෙනවා. තාරුණ්‍යයේ තියෙන ලස්සන දේවල් එළියට ගන්න ඒගොල්ලන්ට ඉඩක් තියෙනවා. නමුත් ගන්නෙ නෑ. මාධ්‍ය එක නිකන් නරක කරලා ඒගොල්ලෝ too much. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොවනවා වැඩි. මීඩියා එක ටිකක් ඕව යනවා. ඒ කියන්නේ අවශ්‍ය දෙයක් නැති දෙයක් ළමයින් හොඳට තෝරා බේරා ගැනීමක් නැතුව වැළඳ ගන්නවා. Living together concept එක ගැන අදහසක් තියෙනවා? ඇත්තටම ලංකාවේ හැටියට ගත්තොතින් එහෙම කොන්සෙප්ට් එකක් දැන් කාලීනව ගොඩක් අය පිළිගන්නවා. නමුත් ඉස්සර කාලෙත් මැරේජ් සර්ටිෆිකේට් එන්නේ ඉස්සලා ලිවින් ටුගෙදර් තමයි අපේ රජ කාලේ හිටියේ. අපි මේ යුරෝප් වලින් එංගලන්තෙන් හරි බාරගත්ත සහතිකයක් තමයි මේක. මේකේ හොඳ නරක දෙකක් තියෙනවා. බැඳීමක් බැම්මක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එකට එකතු වෙලා ඉන්නකොට මොකද සමාජ රෝග වෙන්න පුළුවන් ඒ වගේ දේවල් එක්ක බැඳීමක් ඇති වෙනවා විවාහයක් ඇතුළතදී නමුත් living together කියන්නේ ඕන වෙලාවක දාලා යන්න පුළුවන් එකක් ඉතින් මම ඒක ඒ තරම්ම අනුමත කරන්නේ ඔබ ඒ කියන්නේ ඔබේ කතාවේ බහේ කියන්න උත්සාහ කරන්නේ සමාජයේ පිරිහෙනවා කියන කාරණය සමාජයේ පිරිහෙන්නත් ඉඩ තියෙනවා සහ විවාහයට වටිනාකමක් නැතුව යනවා. මොකද දැන් අපි විවාහය පිළි අරගෙන තියෙනවනේ. ලෝක සම්මතයක් හැටියට විවාහය පිළි අරගෙන තියෙනවා. දෙන්නෙක් එකතු වුණාම විවාහ සාතිකයක් දුන්නත් ඒක ඉස්ලාමානේ දෙමාපියන් විවාහද කියලා. ඉතින් ඒක පිළිගැනීමක් තියෙන නිසානේ. එතකොට ඒ දරුවට ජීවිතේ යම් දවසකදී මුණ පාන්න වෙනවනේ. ඒකට දෙමාපියන් විවාහල නැහැ. තාත්තා කවුද දන්නේ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ දරුවෙකුගේ මානසිකත්වයට ඒක ඇත්තට හොඳ දෙයක් කියලා. තාක්ෂණික බලපෑම කතරම්ද සමාජයේ තාක්ෂණය දියුණු වෙන්න ඕනේද? අනිවාර්යෙන් තාක්ෂණය දියුණු වෙන්න ඕන. තාක්ෂණය දියුණු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අපි පටන් ගත්ත කාලේ අපිට මේ වගේ දේවල් තිබුණේ නැහනේ. එතකොට තාක්ෂණය මං කිව්වේ තාක්ෂණය ගොඩක් ඉක්මන් ගමනකට යන්න නරකයි. ඒ කියන්නේ ඒක හරියාකාරව වැළඳ ගන්න ඕන. තාක්ෂණය තව දියුණු වෙනවා. එහෙම වුණොත් අපි ඊළඟ දවසේ ඉඳගන්නේ මෙහෙම පුටුවක නෙමෙයි නිකන් පුටුව පේන්නේ නැතුව පාවෙන තැනක ඉන්න පුළුවන්. ඒ තරමට තාක්ෂණය දියුණු වෙන්න පුළුවන්. දැන් අද අපිට පුටුව පේනවා. ඉතින් අපි දන්නේ එන්න තියෙන තාක්ෂණය තව කොච්චරක් දියුණු වෙයිද කියලා. නමුත් ඒක තුලින් ඇත්තටම හැබැයි හානියකුත් සිදු වෙනවා. ඔබ කිව්වා ඔබ බ්‍රෑන්ඩ් එකක් කියලා. බ්‍රෑන්ඩ් එකක් වෙන ලේසිද? ලේසිමත් නෑ. මම හිතන්නේ ඒකට තම ගොඩක් උත්සාහ වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ යම්කිසි වාසනාවක් තියෙන්න ඕනේ ඒක මට කියන්න තේරෙනවා ව්‍යාපාරික කාන්තාවක් විදියට ගොඩනැගෙද්දී විශාල වශයෙන් අභියෝග ඔබට ඔබ මුහුණ දුන්නා ඒ අතරින් හිතේ රැඳිච්චම අභියෝගය මොකක්ද අභියෝගය ව්‍යාපාරික කාන්තාවක් විදියට ව්‍යාපාරික කාන්තාවක් විදියට අභියෝග ගොඩක් තිබුණා ඒ වුණාට මට ඒක ලොකුවට ප්‍රශ්නයක් වුණේ නෑ මොකද ඇත්තටම මගේ සැමියා ගොඩක් උගත් කෙනෙක් යා ඉංජිනේර කෙනෙක්. එයාට ගොඩක් දැනුම තියෙනවා. ඉතින් මට ලොකු සහයෝගයක් තිබුණා මගේ ව්‍යාපාරේ හැම දෙයක්ම කරන්න. ඉතින් හැම දෙයක්ම set up කරගන්න ඇත්තටම මගේ පුතා මට උදව් කරලා දුන්නා. ඔය systems, computers ඒක මේ අපි අප්ඩේට් වෙන්න එපේ අපි එන කාලයට වැඩිය දැන් කාලෙත් එක්ක ඉතින් මට ලොකු පවුලේ සහයෝගයක් ලැබුණා දැනට වුණත් මම තාක්ෂණය අතින් හිර වෙනකොට මම පුතාලා දෙන්නෙක් ඉන්නවා ලොකු පුතාලා පොඩි පුතාට මේ දැනුත් කතා කරලා මේක කරන්න කිව්වම කරනවා ඉතින් අපි ඇත්තටම ගොඩක් විශ්වාසයක් තියෙන ඕනේ තමගේ පුද්ගලික දේවල් කරනකොට සමහරක් අයට ලොගක් අභියෝග තිබිලා තියෙනවා මට සැලෝන් එකේ කෑෂ් අතින් වැරදි වෙච්ච දේවල් ඒ වගේ දේවල් වලට මූණ දීලා තියෙනවා ඒවා පාඩම් ඉගෙනගෙන දැන් ඉදිරියට යනවා Mool me kalapana karne koi wage dobe. Mool me karna karne. How I started? Oh, mudal kalapana karne karagane oba visin mada? Oh, godak durata man visin thamai. Oba thula kalapana karnayak tiyena. Aniwaryenma මම ගොඩාක් සැලසුම් සහගතව වැඩ කරන්නේ. මම ගොඩාක් අනාගතය ගැන හිතන ගොඩක් මටත් කරන ගමන් අනිත් අයටත් උදව් කරන ගමන් දැන් මේ කොවිඩ් කාලේ මම ගොඩාක් කලබනාකරණය කරලා තිබුණු නිසා මට මගේම කියලා ව්‍යාපාරික ස්ථානයක් තිබුණා ඒ ස්ථානයේ මට ජීවත් වෙන්න ස්ථානයක් තිබුණා ඉතින් ඒවා හොඳට කලබනා කරගත්ත නිසා තමයි සැලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව මම ජීවිතේ ඉස්සරහට අරගෙන ගියේ දවසත් කලබනාකරණය කරනවා අනිවාර්යෙන්ම රැට නිදාගන්න යනකොට හෙට දවස ගැන හිතනවා. ඩයරි එකේ ඔක්කොම වැඩ ටික ලියලා තියෙනවා. එතකොට මම හරි ආසයි උයන්න. ඉතින් මගේ ආහාර මගේ අතින්මයි පිස්සෙන්නේ මට කවදාකවත් හෙල්පර් කෙනෙක් ඩොමෙස්ටික් ඉඳලා නැහැ. කලාතුරකින් උත්සව අවස්ථාවට මම ගොඩාක් ලස්සනට මගේ කාලය කළමනාකරණය කරගන්නවා. මොකද අපි හොඳට කන්න ඕනේ ජීවත් වෙන්න. ඉතින් මම හරි ආසයි රසට උයන්න මම රසට උයනේ අනිත් අයට දෙන්න ඒකලෝ ඒක රස විඳිනවා නම් මම ගොඩාක් සතුටුයි ඉතින් මම මගේ වැඩ කරන ගම ඒ වැඩත් කරන ගම හොඳට කලමනාකරණය කරනවා ඔබේ ජීවිතේ තේමාව මොකක්ද තේමාව ජීවිතේ ඉතින් හොඳට ලස්සනට ජීවත් වෙන්න ලෝකෙට බරක් වෙන්නේ නැතුව මම කොහොම හරි මගේ ජීවිතය හදාගෙන ගොඩාක් ධෛර්ය සම්පන්නව තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මං සැලෝන් එකට ටීම් එකක් හදනකොට ස්ලෝගන් එකක් ඒක තමයි මගේ හස්බන්ඩ් දුන්නේ. මොකද එයා මගේ එක්ස්පීරියන්ස් එකෙන් එක හොයාගත්ත දෙයක්. නොදුටු දේ උළුප්පලා පෙන්න. ඒ කියන්නේ නොපෙනෙන දේ අන්සීන් කියන්නේ පේන්නේ නැති දේ එළියට ගන්න. උදාහරණයකට මම ගොඩාක් charm bride කෙනෙක් යනවා simple girl කෙනෙක්. එයාගේ cousins ලා හරි ලස්සනයි, එයා කළුයි, එයා හිතුවා එයා ලස්සන නැහැ කියලා. නමුත් මම එයාව මේකප් කරලා ඉවර වෙලා එයා කණ්ණාඩිය දිහා බලලා මම මෙච්චර ලස්සනද කියලා මගෙන් ඇහුවා. එතකොට මට හරිම සතුටක් දැනුණා. නොපෙනෙන ලස්සන එළියට ගන්න එක තමයි අපේ යුතුකම. ධර්මයේ සහ ජීවිතය ගැන ඔබේ අදහස? ධර්මය අවශ්‍යයි. ඇත්තටම අපි ධර්මයෙන් ජීවත් වෙන්න ඕනේ. කුමන හෝ ආගමක් කුමන හෝ ධර්මයක් අපි ප්‍රැක්ටිස් කරනවාද ඒක තුළින් අපි හොඳ මිනිසෙක් වෙලා ජීවත් වෙන්න ඕනේ. නමුත් කිසිම ධර්මයක් නැතුව ලෝකේ ගොඩාක් රටවල් තියෙනවා ඒගොල්ලන්ට කිසිම ආගමක් නැහැ. නමුත් ඒගොල්ලොත් හොඳ ජීවිත ගෙවනවා. ඉතින් මම හිතන්නේ මේ රටේ ධර්මය වැඩි. ඒක නිසා තමයි මෙච්චර දේවල් ඉගෙනගෙනත් අපේ රටේ මිනිස්සු මේ වගේ දේවල් කරනවා නම් ධර්මයේ තේරුමකුත් නැහැ කියලා හිතන එක වෙලාවට. රට තුල යම්කිසි වෙනසක් කරන්න ඕන නම් කාගෙන්ද කොතනින්ද පටන් ගන්න? අපි මුළු රටම වග කියන්න ඕනේ. අපි හැම කෙනාටම සුළු වෙන්න ඕ, පොඩි වෙන්න ඕ, රටේ ඉදිරි ගමනට අපිට යම්කිසි පිටුවහලක් වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම අපි ටොෆි එකක් කෑවත් කොළ කෑල්ලක් හරි විසිකරොත් අපි කරන්නේ අපේ රට කැත කරන එක. මම දැකලා තියෙනවා දවසක් බස් එකක ඉස්කෝලේ ළමයි බත් කාලා බත් කොලේ පාර මැදට දැම්මා. එහෙම රටක අපි ජීවත් වෙන්නේ. අපි පුංචි ළමයාගේ ඉඳන් මානසිකත්වය හදන්න ඕනේ. තමුන්ගේ රට හදන්න නම් තමුන් හදන්න ඕනේ. ඉතින් දෙමව්පියන්ගේ අතේ තියෙන ලොකු වගකීමක් හොඳ පුරවැසියෙක් ලෝකෙට බිහි කරන්න. ඔබට අභියෝග කරපු කවුරු හරි ඉන්නවද? අනේ නෑ. මට කවුරුත් අභියෝගයක් වෙලත් නෑ. කවුරුත් මට අභියෝගයක් කරලත්. ඔබ කාට හරි අභියෝගයක් කරන්න කැමතිද? නෑ. මම කොටද කාටවත් අභියෝග කරන්න මම්මා. ඇත්තටම ඔබ කවුද? මම බර්නි බලාසූරිය. කියන්නේ මම කියන්නේ හරියම සහැල්ලු ජීවිතයක් ගෙවන ප්‍රශ්න කරදර ආවත් ඒවා ගන්න ඒ වෙලෙට අඬනවා ඒකට කොට අඬනවා තනියෙන් අඬන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ලොකු ආත්මශය නෑ. මම මොකට තනන්නේ නෑ. මම මේක කරන. එයා මට මෙහෙම කරන අය මම බය වෙන්නේ නෑ. මම බය නෑ. මට ලොකු අභියෝගයක් කරා. ඇත්තට මගේ අපේ පාසලේ අධිශිෂ්‍ය සංගමයේ මට ලොකු දුකක් ඇති වෙන දෙයක් මගේම සහෝදර කෙනෙක්ගෙන් අතින් මට වුණා. නමුත් එයා අපිව පාගලා දාන්න හැදුවට ඒ පාගන කෙනා අන්තිමේදී එයාට කවදා හරි ඒක තේරෙනවා. මාව පාගන්න කාටවත් බෑ. මාව වටන්න කාටවත් බෑ. අවසාන වශයෙන් හાર્ට් ටෝක් ගැන කතා කරමු. හાર્ට් ටෝක් මුලින්ම මම බය වුණා. ඒක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාට මම බය වුණා. මොකද ඔයා ප්‍රශ්න අහන විදිහට මම කල්පනා කරා මම මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරමට ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි, හරිම නවීනයි, හරිම මට හිතුණා හරි গুপ্তයි කියලා ටිකක්. මේ සෙටින් එක දැක්කම චුට්ටක් බය වෙන පොඩි හොල්මන් ගතියක් වගේ තියෙන. ඉතින් මම හිතුවා මම කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියලා. දන්නේම නැතුව මම උත්තර දීලා. ඉතින් ඔබ හරි සාර්ථකයි. මේ ප්‍රොඩියුසර් මං හිතන්නේ ගොඩාක් මානසික වෙලා තියෙන concept එක හරිම ලස්සනයි. ස්තුතියි ඔබට. ස්තුතියි. තවත් දවසක හවසක අපි හමු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.